ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයේ නවදානීය සිරස්තල වෙත වක්පුර පසළොස්වක පොහොය දිනය අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය හේයන්තුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේදී නිරෝධායන නීති රීති කඩකළ පුද්ගලයන් 177 දෙනෙක් අත්අඩංගුවට වත්මන් තත්වයේ හේතුවෙන් ආගමික ස්ථාන රැසක්ද සිය ආගමික වැඩසටහන් නතර කර දමයි සිංහල අලුත් අවුරුද්දට පෙර කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගත්තාද ජේසී රජයෙන් ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් शासन इतिहास सुविशेषी सिधुवीम रसक सिधु पोहोदीन सलकिन वपुर पसलोस्वक पोहोदीन अदट यदीतिनफा एमेन्म सीतामा वेस पुनपोधा सदाम वेडसटहन मालाव अद अलुयम हेय्यां तुडुव पुराण रजमहा विहारस्थानेदी आरंभ वुना ලක්දිව ශාසන ඉතිහාසයේ සංදිස්ථානයක් සනිටුහන් කළ උතුම් බක්පුන් පොහොය බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදු වූ ඓතිහාසික දිනයේ වශයෙන් සැලකෙනවා. එවකට මෙරට උතුරු ප්‍රදේශයේ සිටි චූලූදර මහෝදර සහෝදරයන් අතර මිනි අසුනකට ඇති වූ සංග්‍රාමය සමුදයකට පත් කරනු වස් බක්පොහොදා භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන්. සංග්‍රාම භූමියට අහසින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ දෙපිරිස සමාදාන කිරීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේට ඔවුන් විසින් මිනි අසුන පූජා කළ අතර භාග්‍යවතුන් වහන්සේ එය පාරිභෝගික වස්තුවක් ලෙස වැඳුම් පිදුම් කිරීම සඳහා නැවත ඔවුන්ටම බාර දුන්නේද අද වෙනි බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. එමින්ම සිද්ධාර්ථ කුමාරයා විසින් සතර පෙර නිමිති අතරින් පළමු වෙන්න වූ මහල්ලිකුගේ රුව දුටුවේද අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. මියතර බක්පෝදා සියත අමාවැස්ස වැඩසටහන් මාලාව අද අලුයම හේයන්තුඩුව පුරාණ රජමහා විහාරස්ථානයේදී ආරම්භ වුණා. අපට මහ වගකීමක් තිබෙනවා ඊළඟ පරපුර තරුණ පරපුර සහ ළමා පරපුර මේ පරපුරවල් දෙකට අපි නායකත්වයක් දෙන්න ඕන. විධිමත් සැලසුම් සකස් කරන්නට ඕන. ඒ දරුවන්ට අවශ්‍ය උපදේශ අවවාද අනුශාසනා ලබා දීලා ඒ ආගම දහම පිළිබඳව හැඟීමක් ඇති කරවලා ඒ දරුවන් ඉදිරියට අරගෙන යන්නට ඕන. මේ රටේ ජීවත් වෙන භික්ෂුන් වහන්සේලාගේ කාර්ය බහරය එයයි කියන බව සඳහන් කරන්න ඕන. පූජ්‍ය පානකවී පේමරතන නාහිමියන් විසින් පිරිස අෂ්ටාංග සීලයේහි සමාදන් කරවීම සහ උදෑසන සම්බුද්ධ පූජාව පවත්වනු ලැබුවා. अहं भन्ते अज्ज इवं च दिवसं उपोषतं उपवसामि अष्टांग समं नागतं शीलं समादियामि पूज्य දියතලාවෙ පියදාස හිමියන් සහ පූජ්‍ය පොතානීගම සුමනරතන හිමියන් විසින් පැවැත් වූ සුමధుර ධර්ම දේශනාවන් පැවැත්ුනේ ඉන්න අනතුරුවයි. සමහර කාරණාවලදී අපි දකිනවා එකට එක වැඩ වැඩ කලාගෙන මෙලවට උපත ලැබපු සහෝදරකම් නැති කරගන්න මොකටද? ඉඩ කඩම් වලට. වතු පිටිවල සහෝදරත්වේ නැති කරගන්න. ඒ වගේම අසල්වාසීන් අතර තියෙන සුහදත්වේ නැති කරගන්නවානි වැටට සීමාවන් වලට මිනිස්සු අතර ධර්මයේ පිළිබඳව නොදන්නාකම නිසා මිනිසුන් විවිධ කලකෝලහල ප්‍රශ්න ඇති කරගන්නවා. මිනිසුන්ට කොපමණ ධනීය වස්තුව තිබුණත් ඇතිවීමක් නෑ. ඇයි? තණ්හාව නිසා. ධර්මය දේශනා කරනකොට ඒ ශ්‍රවණය කරද්දී නුවණින් විමසන්නට ඕනේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරය කියලා කියනවා නුවණින් විමසීම. දැන් එහෙනම් අපි මේ දෙක තෝරගන්න ඕනේ. ඉතාමත් සුන්දර දහමක් පින්නතුනි අපිට ලැබිලා තියෙන්නේ මේ ජීවිතේම සැනසෙන්න පුළුවන් ප්‍රතිඵල අත්විඳිනවා මරුණට පස්සේ අපි ගහනවානේ අර නිවන් සුව ලැබේවා කියලා පින්නතුනි මරුණාම නිවන් ලැබෙනවා නම් බුදු කෙනෙක් මේ ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ
නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් පණ තියෙන කාලේ පමණයි. වැලිමලුව කෙටි සදහම් හමුව පැවැත්වුවේ පූජ්‍ය ඕමල්පේ සුමන රතන හිමියන් විසින්. නීවරණ ධර්ම හැටියට සඳහන් කරලා තිබෙන්නේ නිවන අහුරන ධර්ම. ධ්‍යාන අංග ආවරණය කරන ලක්ෂණයන් වලට තමයි වර්ණ ධර්මතාවයන් වලට තමයි නීවරණ හැටියට කොටස් පහකට වෙන් කරලා තිබෙන්නේ. නිවන කියලා කියන්නේ පරම සතුට නම්. ඒ පරම සතුට අහුරා තබන කාරණා පහක්. සිප්පහන් වේවා කෙටි ධර්මදේශනය පෙරවරු 9:30ට ආරම්භ වූ අතර එය පවත්වනු ලැබුවේ කිරිබන්නාරි විජිත හිමියන් විසින්. මේ අවුරුදු කාල සීමාව තුල නිමාඩු කාල සීමාව තුල බීමත්ව රිය පැදවීම නිසා රටට ජීවිත සංඛ්‍යාවක් අහිමි වුණා මරණයට පත්වීමෙන්. පංචශීලයේ තුලත් අවසාන සිල්පදයේ හැටියට දේශනා කරන්නේ ඔබ මද්ද්‍රව්‍ය මත්වතුර පාවිච්චි කිරීමෙන් වැළකී සිටිනවායි කියලා ඔබටම ඔබ පොරොන්දුවක් වෙනවා. පෙරවරු 10ට උදෑසන දම් සභා මණ්ඩපය ආරම්භ වුණා. ආටෝප සාටෝප ගති අඩු කරගෙන අපේ ජීවිතය සකස් කරගන්න. ඒ නිසාම අපේ රටේ විශේෂයෙන් පහුගිය කාලේ කොරෝනා මහා වසංගතය ක්‍රමානුකූලව පාලනය කරගන්න ආරක්ෂා වෙන්න පුළුවන් වුණා. මිනිස්සු බක්මහ සැනකෙළියට සූදානම් වෙන කොට අරතිබුණු අඩු බලාපොරොතු අමතක කරලා මහිච්ඡතාවයට ආවා. ධර්ම දේශනා ධර්ම සාකච්ඡා බුද්ධ වන්දනාවන් ඇතුළු සිත් පහන් කරවන වැඩසටහන් රසක් අද පස්වරු වේද ඔබ වෙත ගෙනින්නට අප සූදානම්. රටෙහි පවත්නා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔබේ නිවෙස්වලටම වේ. මේ උතුම් බක්පුන් පොහෝදා පින් වඩන්නට සියත අමාවැස්ස සමග ඒකාත්මික වන්නට අප සැදැහැසිතින් ඔබට ඇරයුම් කර සිටිනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතීන් 793 දෙනෙකු හමු වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මේ අතර ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති රීති කඩකළ පුද්ගලයන් 177 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදිතීන් 793 දෙනෙකු හමු වූ අතර ඊයේ දින කොවිඩ් මරණ දෙකක්ද වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 79 හැවිරිදි සහ 73 හැවිරිදි කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙක්. ඊයේ දින වාර්තා වූ ආසාදිතීන් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වුණේ 226ක් ලෙසයි. 82ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර සෙසු දිස්ත්‍රික්කවලින් ඉතිරි ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් අද දින ආගමික ස්ථානවල පැවැත්වීමට තිබූ ආගමික වැඩසටහන් රැසක් නතර කර දැමීමට තීරණය කර තිබූ අතර කොවිඩ් හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලව තිබෙන බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේද කළුතර බෝධිය අද වසා දමා තිබුණා. විහාරස්ථානයේ සී සමාදන් වීමක් සිදු කරන්නේ නැහැ. ඒකට හේතුව රටේ පවතින ආව මේ අයහපත් කොවිඩ් තත්ත්වයේ හේතු කොටගෙන අපේ විහාරස්ථානයේ සී සමාදන් වීමේ කටයුතු අත්හිටවන්නට යෙදුණා. විශේෂයෙන්ම විහාරස්ථානයේ මාසිකව 4500කට අධික ප්‍රමාණයක් සී සමාදන් වීමෙන් කටයුතු කරනවා. විශාල පිරිසක් එක්රැස් වෙන නිසා ඒ කටයුතු අද දිනේදී සිදු නොකරන බව සිහිපත් කරනවා. මේ අතර වසංගතයේ පවතින තත්ත්වයේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින් රියදුරු බලපත්‍ර වලට අදාළව ලබා දෙන සේවාවන් සීමා කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. ඒ අනුව රියදුරු බලපත් අංශය සඳහා හෙට සිට මැයි 13 වනදා දක්වා කාලය තුල දහවල් 12 සිට පස්වරු 3 දක්වා සේවාලාභින් සඳහා සේවාව ලබා ගැනීම වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එම දිනයන් සඳහා දහවල් 12ට පෙර වේලාව ලබා දී ඇති සේවාලාභීන්ට දැනට ලබා දී ඇති දිනම පෙරවරු 8:30 පස්වරු 3ක් දක්වා වූ කාලය තුල වෙරහැර කාර්යාලයට පැමිණ තම සේවාව ලබා ගත හැකි. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසට කොතෙක් ජනතාව දැනුවත් කළත් ඇතැම් පුද්ගලයන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් සමාජයේ හැසිරෙනවා. ඒ අනුව එලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ක්‍රියා කළ පුද්ගලයන් 177 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. රෝහණ
මේ දක්වා කාලය තුළ වැඩිම පිරිසක් එක් දිනකදී පැය 24ක් තුලදී නිරෝධායන රීතීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනේදී එම සංඛ්‍යාව 177ක් පමණ වෙනවා. එය තමයි එක් දිනකදී වැඩිම පිරිසක් කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය ආරම්භ වුවාට පසුව අත්අඩංගුවටගත් සංඛ්‍යාව. මෙසේ අපිට අත්අඩංගුවට ගැනීමට සිදු වුණේ විශේෂයෙන්ම මේ රෝගය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ විසින් දෙනු ලබන උපදෙස් මහජනතාව විසින් පිළිපැදීමක් සිදු නොකළ නිසා මේ 177 දිනාගෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බස්නාහිර පළාතේ. ඒ සංඛ්‍යාව 134ක් වෙනවා. මේන් කොළඹ නගරය තුලදී 39 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කය තුලදී 45 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කය තුල 50 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවටගත් අයවලුන්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත ඒ වගේම දඬු නීති සංග්‍රහය ප්‍රතිපාදන යටතේ ඉදිරි නීතිමය කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. මේ නිසා අපි ආයාචනය කරනවා මහජනතාවගෙන් නිරන්තරයෙන්ම ඔබ මුහුණු ආවරණ පළඳින්න දුරස්ථභාවය තබා ගන්න. ඒ වගේම මෙවැනි රෝගයක් වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ ලබා දී ඇති අනිකුත් උපදෙස් අකුරටම පිළිපදින්න. එසේ නොවුනහොත් අවාසනාවන්ත තත්ත්වයක් නැති වෙන්නට පුළුවන්. මේ අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන වාද නැද්දයන් සම්බන්ධයෙන් සොයා බැලීමට මීගොඩ පොලිසිය ඊයේ දින විශේෂ මෙහෙයුමක් දියත් කළා. මෙතර මඩකලපුව දිස්ත්‍රික්කයේද එලෙස ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන වාද නැද්දයන් සම්බන්ධයෙන් මෙහෙයුමක් සිදු කළා. වත්මන් රජයේ කොරෝනා වෛරසය පාලනය කර ගැනීමට අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලබතුල මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් කතා කිරීමේදී ඇත්තටම කොරෝනාව මේ රජය පාලනය කිරීමේදී අනික් දේවල් වගේම ඉතාමත් අසමත් භාවයක් පෙන්නලා තියෙනවා. ඒ මොකද දන්නවද? පැහැදිලිවම කියන්න ඕනේ රජය සෑම කාරණාවකින්ම පෞගේ කාල සීමාව තුළ අසමත් වුණා වගේම කොරෝනා වලිනුත් අසමත් වෙලා තියෙනවා. දැන් බලන්න මේ සිංහල ඉන්දු අලුත් අවුරුද්ද තුළ ඒ අවුරුද්දට මුහුණ දෙන්න තියෙන සති කීපය තුළ කොරෝනා තත්ත්වය පරීක්ෂණ අඩු කිරීම තුළ අපි දැක්කා දවසකට 100ට අඩු ප්‍රමාණයක් තමයි කොරෝනා රෝගීන් නැවතුනේ. ඉතින් ජනතාවගේ ඔළුවට ගියා නිරන්තරයෙන්ම දැන් මේක සමනය වෙලා එහෙම නැත්නම් කොරෝනා තත්ත්වය අපෙන් ඈත් වෙමින් යනවා කියලා. ඒ අනුව ජනතාව සාමාන්‍ය විදිහට සිංහල ඉන්දු අවුරුද්ද තුළ තමන්ගේ එදිනෙදා කටයුතු ක්‍රියාත්මක කරගන්න උත්සාහ ගත්ත විශේෂඥ වෛද්‍යතුමන්ලා අපි දැක්කා සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් කියනවා සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් මේ අවුරුද්දෙන් පස්සේ මෙවැනි භයානක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය පියවර ගන්න කියලා. නමුත් අපි අහනවා රජයෙන් රජයේ අවශ්‍ය පියවර ගත්තද? රජයේ මොනවද ගත්ත ක්‍රියාමාර්ග? ඉතින් ඒ නිසා අද ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ භයානක තත්ත්වය තුළ ඒකේ ඵල විපාක විඳින්න වෙලා තියෙන මේ රටේ ජනතාවට. දැන් තවත් පුවත් කිහිපයක් මොනරගල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිදු කළ වැලිජාවාරමක් වටලා තිබෙනවා. විහාරස්ථාන වලට ගෙනවී දමන සුනකින් සහ බළලුන් සඳහා නොමිලේ පශු වෛද්‍ය සායනයක් අද දින බේරුවල කුරුඳු අත ශෛල බිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණ ඌව උතුරුමැද සහ වයඹ පළාත්වල තැනින් තැන අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. එතෙක් ඔබට සුබම සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.